මේ අරගලයට සම්බන්ධ පුද්ගලයන් දේශපාලන අධිකාරියේ උමනාවන් එපාවකම් මත අත්අඩංගුවට ගැනීම සිද්ධ කරගෙන යනවා. විශේෂයෙන් මොරටුව ප්‍රදේශයේ මේ වන විට හිටපු දැන්ට ඉන්න නගරාධිපතිවරයා ප්‍රමුඛව කණ්ඩායමක් මේ අරගලය සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන් ඔහු වෛරයක් දක්වනවා මන්දයත් මැයි 9 වෙනිදා වන විට මේ අරගලයට අරගලයේ ස්වාමකාමී අරගලයට පහර දීමේ ප්‍රධාන සැකකරුවන් වශයෙන් ඔවුන් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත වෙලා අප පිට ඉන්න පුද්ගලයෙක්. ඒ නිසා ඔවුන් අරගලයේ සම්බන්ධ පුද්ගලයන් සමග විශේෂ වෛරයක් පවතිනවා. ඒ වෛරයේ ප්‍රතිඵලයක් ඇරියට තමයි දැන් ඔහු මේ තත්ත්වය ප්‍රයෝජනයටගෙන අරගලය මුවාවෙන් ඒ සම්බන්ධ වෙච්ච පුද්ගලයන් විටින් විට ඔහුගේ උමනාවට අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. ප්‍රධාන වශයෙන් එදා සිට මොරටුව නගර සීමාව තුළ මෙම නගරාධිපතිවරයා බොහොම නගරංකාරයෙක් වගේ නගරාධිපතිවරයෙක් වශයෙන් ප්‍රසිද්ධියක් දරනවා. ඒ පොහොට්ටුවේ දේශපාලනීය ක්‍රමය ඒකයි. ඒ තුළ කෙසේ වෙතත් අවසානයේ ඔහු මේ අරගලයට සාමකාමී අරගලයට පහර දීම නිසා බන්ධනාගාරගත වීමට සිද්ධ වෙච්ච නිසා ඔහු තුල විශේෂ වෛරයක් පවතිනවා. ඒක හේතු කොටගෙන මේ අරගලය කියන තේමාව මුල් කරගෙන සිද්ධ වෙච්ච රටවටේම සිද්ධ වෙච්ච හානි අපි දන්නව කවුරුත්. ලෝකේ රටක ජනතාව නැගිටලා යම්කිසි අරගලයක් සිද්ධ වුණාම අපි දන්නවා මේ අරගලයේ මූලික වශයෙන් රටවටේම සිද්ධ වෙච්ච අරගලයක් රටවටේම හතර දිග් භාගෙම ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ එහි ප්‍රතිඵලයක් ඇටියට තමයි මේ ප්‍රධාන දේශපාලඥයන්ගේ ගෙවල් සහ වෙනත් ස්ථාන විනාශ වෙන්නේ. ඒ කවුරු සංවිධානය කරලා සංවිධානාත්මක වෙච්ච කණ්ඩායමක් විසින් සිදු කරන ලද ක්‍රියාවක් නෙමෙයි. දැන් අපගේ නීතියේ පැහැදිලි කරනවා නීති විරෝධී රැස්වීම කියන කාරණාව ව්‍යස්තදායකයේ විසින් ඒ වගන්ති වලට ඇතුළත් කරලා තියෙන අපරාධ නීතියේ යම්කිසි කණ්ඩායමක් පෙර සැලසුමක් අනුව පහර දීමකට යම්කිසි සන්නද්ධව කණ්ඩායමක් රැස් වෙලා සාකච්ඡා කරලා පෙර සැලසුමක් අනුව පහර දීමක් සමයි ඒ වගන්ති වල විස්තර කරන්නේ. නමුත් මේ රට පුරා ඇතිවෙච්ච අරගලයේ ප්‍රතිඵලයක් ඇටියට නිවාසවල හානි වීම සහ වෙනත් දේපොල් වලට හානි වීම මේ ලඝු කොට සලකන්න බෑ යම් කිසි විදියකින් මේ කණ්ඩායම විසින්ම මේක කරා කියන එක. ඒකට 10,000 2,000 විශාල පිරිස් කණ්ඩායම් සෑම ස්ථානයකම සහභාගී වෙලා තියෙනවා. විශේෂයෙන් මොරටු නගරයේදී මේ හිටපු මේ දැන්ට ඉන්න නගරාධිපතිවරයාගේ නිවස සහ ඔහුගේ සහෝදරයා අදාළ නිවස් ගිනි තිබීමට සහ විනාශ වීමට සිද්ධ වුණෙත් ඒ හා සමාන සිදුවීම්. ඒ ඇරෙන්නට විශේෂයෙන් විශේෂ වූ පක්ෂක පුද්ගලයන් හෝ දේශපාලන අධිකාරිය විසින් මෙහෙවන පුද්ගලයන් හෝ සම්බන්ධ වීමක් නැහැ. ඒ සාමාන්‍ය උද්ඝෝෂණවලදී ඇතිවෙච්ච ප්‍රතිඵලයක් හැටියට තමයි සිද්ධ වුණේ. දැන් මොකද කරන්නේ? දැන් පොලිසියට යොමු කරනවා ඔහුට අනාගතයේදී දේශපාලන අභියෝගයක් වීමට හැකි පුද්ගලයන් මේ තුල සිටිනවාද කියලා ඒ සාමාන්‍ය පෙළපාලි වල ගමන්ගත් පුද්ගලයන් පවා අත්අඩංගුවට ගන්න නම් ලැස්තු පිටින් අරිනවා පොලිසියට. ඒ නම් ලැස්තු අතලා යම්කිසි පින්තූරයක දල වශයෙන් හටි හිටියානම් ඔහු අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත්වරු ඉතා පැහැදිලිව පොලිසිය විසින් බී වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී යම්කිසි ගිනි තැබීමකට හරි අලාභහානි කිරීමකට හරි සම්බන්ධතාවයක් දක්වනවායයි කියලා බී වාර්තාවේ සඳහන් වෙනවනම් ඒ නිශ්චිතව ඒ පුද්ගලයා ඒ කරපු ආකාරය පිළිබඳව සාක්ෂි සම්පීඩනයක් ඇතුළත් කළ යුතුයි. එහෙනම් මේ පොලිසිය විසින් කරනු ලබන්නේ මොකද්ද? කිසිම සාක්ෂියක් නැහැ එවැනි ක්‍රියාවක් කළ බවට. කරන්නේ එකම දේ යම්කිසි වීඩියෝකක හරි CCTV කැමරාවක හරි තිබිච්ච දත්තයක් අරගෙන ඒක CD තැටියකට දාලා පින්තූරයක ඉන්නවා කියන පදනම මත තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් වෙනම ක්‍රියාවක් කර බවක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ පසුගිය දවසක නගරාධිපතිවරියෙක්ගේ මේ නාගරික මන්ත්‍රීවරියෙක්ගේ සහෝදරයෙක් ඔහු තා දේශපාලන වශයෙන් සම්බන්ධ වෙන කෙනෙක්. නමුත් ඔහු කිසිම අවස්ථාවක මේ අරගලයේදී ප්‍රචණ්ඩකාරීත්වය ක්‍රියාවකට නොයදුන පුද්ගලෙක් හැටියට හොඳාකාර දැන දැනත් පෙළපාලියක සමාජිකයෙක් වශයෙන් හිටියේදී ඔහු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලැබුවා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට. එහිදී පැහැදිලිව පෙන්ගියා එම තැනැත්තා පෙළපාලියක ගමන් කරා පමණයි
namut madya tuling wisata karena usaha daruwa, oh samanlal nagaradhipati urayage gate gidya bimata sambandhu pradhana sakakaruwe ekbawata. Enisa madya tulat hematissema api illimak karanawa yam kisi vidiyakin janathawa danuwat karanawa nan aragale sa sambandha pudgalayan pilibandawa e aakarayen nisima akri vaartha karanimata karana lesa kawuren illa sitinawa. E anuwa tawudurutath me saakatchawa pavaththima මූලික වුණේ විශේෂයෙන් මොරටුව නගරාධිපතිවරයා විසින් නම් ලැයිස්තු අරිනවා තවදුරටත් ඔහුට අභියෝගයක් වෙන ඉදිරියේදී දේශපාලන වශයෙන් අභියෝගයක් කරන පුද්ගලයන් අත්අඩංගුවට අරන් ඉදිරිපත් කිරීමට ගරු මහේස්ත්‍රාත්තුමා ඉතා පැහැදිලිව ඒ හැම බී වාර්තාවක්ම පරිශීලනය කරලා එක් එක් අවස්ථාවලදී සැකකරුවන් ඉදිරිපත් කරන බී වාර්තා කෙරෙහි අවධානය යොමු කරලා පැහැදිලිව පොලිසියට පැහැදිලිව කිව්වා මෙවැනි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සාමාන්‍ය බී වාර්තාවකට වඩා ඍජු අපරාධයට සම්බන්ධ ඍජු සම්බන්ධතාවයක් තිබෙන බවට ප්‍රධාන සාක්ෂියක් සමග ඉදිරිපත් කරන්නට කියලා මීට පස්සේ මෙවැනි බී වාර්තා මගින් අසනර පුද්ගලයෝ සම්බන්ධතැන් නැති පුද්ගලයෝ ඉදිරිපත් කිරීමෙන් වළකින්න කියලා අවවාද කරා පොලිසියට. එනිසා අපි ඉල්ලීමක් කරනවා ඉදිරියේදී අපි නීතිමය පියවර ගන්නවා මේ ආකාරයේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේවට මුල් වෙන සියලු දෙනාම ඇතුළත් කරලා අපි නීතිමය පියවර ගන්න බවට ගෞරවයෙන් කියා සිටිනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.